අපි ශාපිශාබ්දීන් ගැන කතා කරා මුස්ලිම් ජනතාව අපිත් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. මේක අපේ රටේ ලොකු ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා ශාපිශාබ්දීන් මෙවැනි අපරාධයක් කර බවට. ඒ නිසා අපි කියන්නේ දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්පූර්ණයෙන්ම රජය මැදිහත් විය යුතුයි. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරපු විශ්වවිද්‍යාලය මුදල් ලබා දුන්නේ අන්තවාදීන් කියන චෝදනාව එතුමට අපි එල්ල කරලා තියෙනවා. ඉස්ලාම් මූලධර්මවාද උගන්වන ආයතනයක් විදිහට කූට ආකාරයකින් මේ ස්ථාපිත කිරීම සඳහා කටයුතු කර බවටත් අපි චෝදනා කරලා තියෙනවා. ආයි අපි ගිහිල්ලා නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයට කඩාවදින්න අපි යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අයි බලාපොරොත්තු වෙනවා විශේෂ කොමිෂමකින් මේ විශ්වවිද්‍යාලය පිළිබඳ සම්පූර්ණ සොයා බලයි කියලා. ඒ වගේම කිසිම දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නැගෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන ඉත්තම් බවට පත් වුණු මේ රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් පැනලා යන තත්ත්වයට පත් වෙලා තියෙන නිසාන්ත සිල්වාගේ පුජ්‍යලයෝ පැනලා ගියා. ඒක නිසා එහි ප්‍රධානීයා වන සානියා වේසේකර අත්අඩංගුවට ඇරන් ප්‍රශ්න කරන්නේ නම් අපේ බුද්ධි තොරතුරු කාටද වික්කේ, ඒවට කොහොමද ගෙව්වේ, ඔවුන්ට උදව් කළේ කවුද කියන එක පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන්. ජිනීවාවල අපිට එරෙහිව වෙන සියලු දේවල් වලට වගකිය යුත්තේ අපරාධ විමර්ශන ආයතනයේ ඉන්න සමහර පුජ්‍යලයෝ කියන එක පැහැදිලි. මංගලලා වගේ මිනිස්සු ජිනීවා වලට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට එරෙහිව යම්කිසි පියවරක් ගත්තනම් ඒ පියවර ගැනීමට හේතු සාධක වුණු පසුබිම සකස් කරන්නේ නැත්තේ සානි අබේසේකර වගේ පුජ්‍යලයෝ කියන එක අපිට දැන් පැහැදිලිව පේන කරුණ. ඒක නිසා ගුල් වලට හොරු රිංගන්නට ප්‍රථමී අත්අඩංගුවට ගැනීම සඳහා කියා කළ යුතුයි කියන එක අපි ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.